සුබම සුබ දිනයක් වේවා. ඔන්න අදත් සුපුරුදු ලෙන්ගතුකමින් ඔයගොල්ලු හැමෝම පිළිගන්නවා බොහොම ආදරයෙන් අපේ channel එකට. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 දෙවන වාර පරීක්ෂණයේ කැලණිය අධ්‍යාපන කලාපයේ 8 ශ්‍රේණියේ දුවල පුතාලාට දුන්න ඒ ප්‍රශ්න පත්‍රයට කොහොමද පිළිතුරු දෙන්නේ, එහෙම නැත්නම් පිළිතුරු විවරණය කොහොමද කියලා. ඉතින් වෙනදා වගේම සුපුරුදු විදිහට මතක් කරනවා, ඔබ අපේ channel එකට තාමත් අලුත් නම් ගණිතය සම්බන්ධ බොහෝ ප්‍රශ්න පත්‍ර විවරණයන්, කියන්නේ ප්‍රශ්න පත්‍රයන්ගේ පිළිතුරු විවරණයන් සහ ගණිතය සම්බන්ධ වැදගත් පාඩම් බොහොමයක් අපේ channel එකේ එකතු කරලා තියෙනවා. ඉතින් ඒ දේ වටිනවා කියලා හිතනවා නම්, ඉදිරියේදීත් බලන්න ඕන කියලා හිතනවා නම්, ඔන්න තියෙනවා පල්ලෙහා subscribe button එක press කරන්න. ඒ subscribe එක මටත් බොහොම වැදගත් වෙනවා, මගේ මේ කාර්ය කරගෙන යාමට බොහොම ධීරමත් කිරීමක් වෙනවා. ඉතින් එහෙමනම් වැඩි කතා අවශ්‍ය නැහැ, අපි යමු ප්‍රශ්න පත්‍රයට. කොහොමද පියවරින් පියවර පිළිතුරු ලියන්නේ කියලා. තව දෙයක්, මම මේකේ පල්ලෙහා description එකේ ප්‍රශ්න පත්‍රය download කරගන්න පුළුවන් link එකක් දාලා තියෙනවා. ඉතින් ඔබ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා මෙන්න මේ පිළිතුරු විවරණය බලනවා නම් වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියන දේ මතක් කරනවා. එහෙමනම් අපි යමු ප්‍රශ්න පත්‍රයට. මේ පාර කැලණිය අධ්‍යාපන කලාපය මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ සංඛ්‍යා රටා පාඩම. මේ බලන්නකෝ 4, 8, 16, 32. මොකද වෙලා තියෙන්නේ? 4 වරක් 2 8යි, 8 වරක් 2 16යි, 16 වරක් 2 32යි. එහෙනම් 32 වරක් 2 64යි, 64 ඒවා 2 128යි. එහෙමනම් පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු ඕක. ඊළඟට කියනවා ඒ සමානයි බිංදුවත් 20ත් අතර සමචතුරස්‍ර සංඛ්‍යාව. කුලකයේ අවයව සියල්ල සංගල වරහන් තුල ලියන්නලු. ඉතින් සමචතුරස්‍ර සංඛ්‍යාවක් හැදෙන්නේ ඒ සංඛ්‍යාව ඒ සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා. නමුත් මෙතනදී කොන්දේසියක් දීලා තියෙනවා, බිංදුවත් 20ත් අතර තමයි ඔයා සමචතුරස්‍ර සංඛ්‍යා ලියන්න ඕන. 1 වරක් 1 1යි, 2 වරක් 2 4යි, 3 වරක් 3 9යි, 4 වරක් 4 16යි, 5 වරක් 5 25යි, 20ට එහාට ගිහිල්ලා. එහෙනම් මෙච්චරයි මේ කුලකය. අපිට මේ විදිහට ඒකේ පිළිතුරු ලියන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපට තියෙනවා මීටර 625.5ක් දිග කම්බියක් මීටර 9 දිග කැබලිවලට කපනවලු. අපි හැකි උඩරිම කැබලි ගණන අහනවා. මීටර 9 කැබලි ගණන මං හිතන්නේ මෙතනදී අහන්නේ. ඒ නිසා අපට ලියන්න වෙනවා 625.5 ඔබට බෙදන්නට සිද්ධ වෙනවා 9. එහෙනම් 62ට කීයද? 9 ඒවා කීයක් වේවිද? 6ක්. 9 වරක් 6 54යි. එහෙමනම් මෙතන 12යි, 12න් 4ක් ගියපුවාම 8යි. 85ට අපිට ගන්න වෙනවා 9 වරක් 9 81යි. ඊට පස්සේ ඉතුරු වෙනවා 4ක්. නමුත් දශම පටන් ගන්නවා ඒත් එකම 45යි. මෙතනින් පස්සේ යම් දශම සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් අපිට ඒ දශම සංඛ්‍යාව වැදගත් වෙන්නේ නැහැ. උපරිම කැබලි ගණන මට ලියන්න වෙනවා. උපරිම කැබලි ගණන, ඒ කියන්නේ මීටර 9ක් දිග වෙන කැබලි ගණන ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කීයක්ද? 69ක්. ඔන්න ඔය විදිහට ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න අපිට පුළුවන්. ඊළඟට බලමු අපි ඊළඟ ගැටලුවට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. හිස්තයන් පුරවන්නටයි තියෙන්නේ කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 750 ග්‍රෑම් වලින්. මං හිතන්නේ මේ වෙනකන් අපිට ලැබිච්ච ලේසිම ගැටලුව. මොකද්ද කරන්න තියෙන්නේ? කිලෝග්‍රෑම් 3ක් කියන්නේ ග්‍රෑම් 3000යි. 3000ට තව ග්‍රෑම් 750ක් එකතු වුනහම 3750යි කියලා බොහොම ලේසියෙන් පිළිතුරු ගන්න කරන්න පුළුවන්. ඔන්න තියෙනවා පස්වෙනි ගැටලුව. මොකද්ද? ඍණ නිකිලයක බලය. ඉතින් ඔබ දන්නවා ඍණ දෙකේ 3 බලය. ඔබ දන්නවා ඍණ නිකිලයක දර්ශකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ලැබෙන පිළිතුර ඍණ. ඉතින් එහෙමත් නැත්නම් මේක දරුවෙකුට සැකයි නම් ඉඩක් තියලා තියෙන එකේ අපි මෙන්න මෙහිම මෙයා ලියලා බලමුකෝ. ඉතින් එහෙනම් ඔබට තියෙන සුළු කරන්නේ ඍණයි ඍණයි ගුණ වුණාම ධන, ඒ ධනයි මෙතන ඍණයි ගුණ වුණාම ඍණ. 2 වරක් 2 4යි, 4 වරක් 2 8යි කියලා ඔන්න ඔය ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න පුළුවන්. ඔන්න පළවෙනි පිටුවට නම් පිළිතුරු ලියලා ඉවර. අපි එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නෙට. කියනවා x කියාගේ හොයන්න. ඉතින් ඔබට මතක් වෙන්නට ඕන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල i කේ සේරම කීයක්ද? 180ක්. එහෙනම් මම ලියනවා x ධන 86 ධන 45 සමානයි අංශක 180යි. හේතුව ලියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියලා. දැන් මම මේවා ලියන්න පුරුදු වෙමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එහෙමනම් මෙතන x එනවා. මෙන්න මේ සේරගීම එකතු 180ෙන් අඩු කරපුවහම පිළිතුර ලැබෙනවා කීයක් කියලාද? 49ක් කියලා.
පිළිතුර ඔන්න ඔය විදිහට ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඊළඟ ගැටලුවට මොකද්ද පිළිතුර ලැබෙන්නේ කියලා. කියනවා 150ක ප්‍රතිශතයට අනුරූප සරල අනුපාතය ලියන්න. ඉතින් අපි දන්නවා මේ වගේ වෙලාවට කරන්නේ 50 අනු 100 කියලා ලියන. එහෙමනම් මේකේ අනුපාතය අහන්නේ 50 ප්‍රතිශතයට අනුරූප සරල අනුපාතය ලියන්න. එහෙනම් ඔබට පේනවා දෙපැත්තම 50න් බෙදුවේ හැකි 50ට 50 වේ 1යි 100ට 50 වේ 2යි කියලා පිළිතුරු ලියන්න පුළුවන්. 100ට 50 වේ 2යි කියලා පිළිතුරු ලියන්න පුළුවන්. මේ විදිහට ඒකේ ගැටලුව විසඳන්න පුළුවන්. ඊළඟට කියනවා හිස්තැන් සම්පූර්ණ කරන්න ඔබට පේනවා මෙන්න මේ සමාන ලකුණින් වම් මත පැත්තේ තියෙන එකනාගේ පොදු සාධකයට ඉවතට aran තියෙන්නේ. මෙතනදී 3ක් ඉවතට aran. 3 වරක් x 3යි x ඒ වගේම 3 වරක් 5 15යි කියලා මේ හිස්තැන පුරවන්න පුළුවන්. ඊළඟට 9 වෙනි ගැටලුව. මම ටිකක් වේගෙන් හදන්නේ ඇත්තටම දරුවනේ ඔයගොල්ලන්ගේ මේකේ ඩේටා වැයවීමක් වෙනවා. ඉතින් එතකොට ඒකෙන් ගන්න පුළුවන් උපරිම ඵල ප්‍රයෝජනය ගන්නයි. දෙයක් අපහැදිලි නම් ආපහු ලියලා එහෙම නැත්නම් වීඩියෝ පසුපසට aran ගිහින් ආපහු ඔබට අහන්නට හැකියාව තියෙන නිසා. එහෙමනම් මේ බලන්නකෝ මෙන්න මෙයාව සරල කරන්න තියෙන්නේ. අපි මෙහෙම කරමු. මෙන්න මෙතන 5ට 5 වේ 1යි 15ට 5 වේ 3යි. ඊළඟට මෙතන අපි තව සරල කරමු මෙහෙම. 2ට 2 වේ 1යි 16ට 2 වේ 8යි. එහෙනම් අපර උත්තරේ හම්බෙනවා 1 වරක් 3 3යි 1 වරක් 8 8යි. එහෙනම් 8ෙන් 3යි කියලා පිළිතුරු ලියන්න අපට හැකියාව ලැබෙනවා. 10 වෙනි ගානේදී අපි මෙහෙම ලියමු. කියනවා දී ඇති රූපයේ පරිමිතිය සොයන්න. ඉතින් ඔබට පේනවා මෙතනදී අපට හැබැයි මෙන්න මේ කොටසත් මේකේ කුරුජි කෝණාංශයක් කියන්න ඕනේ. එහෙම නැත්නම් මේ කොටස දිග දීලා තියෙනවා. මම හිතන්නේ ඒක මුද්‍රණ දෝෂයක් නිසා මගේ හැරෙන්නට ඇති. එමුනම් මේ පැත්ත 10යි නං මට කියන්න පුළුවන් මේ පැත්තත් මීටර 10යි. ඒ වගේම මෙයයි මෙයයි දිගින් සමානයි. එහෙනම් මේ පැත්තත් මීටර 10යි. දැන් ඔබට තියෙන්නේ මේ සේරම එකතු කරන්න. ඔබට පේනවා මීටර 10 ඒවා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒ වගේම මීටර 5ක් සහ මීටර 11ක් එකතු කරන්නට ඕනේ. එහෙමනම් 10 වරක් මෙතන අපි මීටර දාමු. මේ අවසාන උත්තරේට අපි මේ ටික දාමු. එහෙමනම් මට ලියන්න පුළුවන් 10 වරක් 3 30යි. 30 ධන 5 ධන 11. එහෙමනම් 35යි 35යි 11යි කීය දෙන්නේ? 6යි. එතකොට ඉනවා 46ක්. එහෙනම් මීටර 46ක් කියලා ඒකට උත්තර ලියන්න පුළුවන්. ඊළඟට කියනවා x ගේ අගය හොයන්න. ඉතින් ඔබ දන්නවා ත්‍රිකෝණයක බාහිර කෝණවල අයිතිවාසික 360යි. එහෙනම් මම ලියනවා x ධන x ධන x සමානයි කීයද? අංශක 360යි. හේතුව ලියනවා ත්‍රිකෝණයක බාහිර කෝණ නිසා. බාහිර කෝණ නිසා කියලා අපිට ලියන්න පුළුවන්. ත්‍රිකෝණයක බාහිර කෝණ ඔහොම වෙද්දී එහෙනම් අපිට ලියන්න පුළුවන් 3i x සමානයි කීයද? අංශක 360යි. එහෙනම් පුතාලා ඔයාලට මොකද්ද කරන්න වෙන්නේ? දෙපැත්තම 3ින් බෙදනවා. එහෙනම් x සමානයි කීයද? අංශක 120යි කියලා පිළිතුර ලැබෙනවා. ඔන්න 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේත් හරි. 12 වෙනි ප්‍රශ්නය මොකද්ද කියන්නේ? සදිස සංඛ්‍යා දෙකක් එකතු කරන්නයි තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා මෙතනදී වරහන ඇතුලේ එහෙම නැත්නම් මට මේ සංඛ්‍යාව ලිව්ව හැකි ඍණ 9 ධන ධන 2 කියලා. ඉතින් ඔබට පේනවා වරහන ඇතුලේ ලකුණු වෙනස්. එහෙනම් දෙන්නගේ අන්තරය ගන්න 9න් 2ක් අයින් වුණාම 7යි. වඩා විශාල ඍණ නිසා ඍණ 7යි කියලා පිළිතුර ගන්නත් පුළුවන්. මොන 12 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලියලා ඉවරයි. ඊළඟට අපි බලමු 13 වෙනි ප්‍රශ්නය. කියනවා ධනුජගේ මාසික ආදායම හා ආහාර වියදම අතර අනුපාතය 5:2 වේ. කියන්නේ මාසික ආදායම 5ක් වෙද්දී ආහාර සඳහා මෙයා රුපියල් 2ක් වැය කරනවා. මාසික ආදායම රුපියල් 5ක් වුණොත් ආහාර වියදම සඳහා රුපියල් 10,000ක් වැය කරනවා. මෙයා ආහාරවලට රුපියල් 10,000ක් වැය කරනවා. එහෙමනම් අහනවා ඔහුගේ මාසික ආදායම ආහාර සඳහා මොහු ගොඩවල් 2යි වින් කරන්නේ. එහෙනම් එක ගොඩක් කීයද කියලා බලන්න මෙයා දෙකින් බෙදනවා. ඒ වගේ සම්පූර්ණ වැටුප ගොඩවල් 5. එහෙනම් 2 ඒවා 1යි. මෙතන අපිට ලිව්ව හැකි 2 ඒවා කීයද? 5000යි. 5000 ඒවා 5. රුපියල් යදින්නේ 5 වරක් 5 25යි. එහෙමනම් උත්තරේ එනවා 2500ක් කියලා. 14 වෙනි ගාන. සමීකරණයක් විසඳන්න තියෙන්නේ 2 y බෙදලා තියෙනවා 5ෙන්. එහෙනම් ඒ 5 සමාන ලකුණින් එහා පැත්තේ අධිගුණ කිරීම 5ක් වෙනවා. එහෙමනම් පිළිතුර ලැබෙනවා 2y
සමානයි 4^5 20යි. නමුත් අවසන් පිළිතුර ඒ නොවේ. මොකද කරන්න වෙන්නේ y දෙකෙන් බෙදිලා එහෙමනම් දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා. එහෙනම් y සමානයි 10යි කියලායි ඔන්න පිළිතුර ලැබෙන්නේ. ඊළඟට තියෙනවා අටවසරේ දරුවන්ට ටිකක් අසීරු වෙන ගැටලුවක්. මොකද්ද මිශ්‍ර සංඛ්‍යා බෙදීම. ඉතින් ඔබ දන්නවා මිශ්‍ර සංඛ්‍යා බෙදන්න කලින් මේ මොන සංඛ්‍යාව වුණත් විෂම භාගයක් කරගන්න වෙනවා. දෙවරක් 3 6යි මේ දෙන්න ගුණ වෙනවා. දෙවරක් 3 6යි 6යි 1යි 7යි. බෙදීම මෙතන 5යි. පස්වරක් 1 5යි 5යි 2යි 7යි. දැන් ඔබ දන්නවා එහෙමනම් දෙවන භාග සංඛ්‍යාවේ පරස්පරය ගන්න වෙනවා 5 8 7යි. එහෙමනම් මෙන්න මෙයාට මෙයා සරල කරමු. 7 1යි 7 1යි. එහෙමනම් අපිට ලිව්ව හැකි 1 5 5යි දෙවරක් 1 2යි. නමුත් ඔබට පේනවා මේක විෂම භාගයක්. එහෙමනම් මේ විෂම භාගය අපි මොකද කරන්න ඕන? මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරන්න ඕන. එහෙමනම් 5ට 2 ගොඩවල් 2යි. තව කීයක් ඉතිරිද? 1ක් ඉතිරි. එහෙනම් 2යි 2න් 1යි කියලා අපිට පිළිතුර ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු 16 වෙනි ගැටලුව. 16 වෙනි ගැටලුවේ කියනවා A ගියාගේ හොයන්න. හැබැයි මෙතනදී දෙන්න ඕනේ AB කියන්නේ සරල රේඛාවක් කියලා. නමුත් අපිට රූපේ පේන නිසා අපි එහෙම ගමු. එහෙමනම් මට මෙතන ලිව්ව හැකි මෙන්න මෙතන කෝණ්‍ය අංශක 90යි. අංශක 90 ධන A ධන අංශක 35 සමානයි අංශක 180යි. අපි ලියනවා මොකද්ද? සරල රේඛාවක් මත මොනවද? බද්ධ කෝණ. කෙටියෙන් ලියන්න. සරල රේඛාවක් මත බද්ධ කෝණ. එහෙමනම් පුතාලා මට මෙතන ලිව්ව හැකි A ධන 90යි 35යි කියා දෙන්නේ 125 සමාන 180යි. එහෙමනම් මේ 125 යා පැතර යද්දී ඍණ 125ක් වෙනවා. එහෙමනම් අපට උත්තරය හම් වෙනවා කීයද? අංශක 55ක් කියලා. එහෙමනම් A ගියාගේ ලැබෙනවා අංශක 55. ඊළඟට අපි බලමු 17 වෙනි ගැටලුව. 17 වෙනි ගැටලුවේ කියනවා මොකද්ද කියන්නේ? රූපයේ වර්ගඵලය වීජීය ප්‍රකාශනයකින් දක්වා සුළු කරන්න. රූපයේ වර්ගඵලය වීජීය ප්‍රකාශනයකින් තියෙනවා. ඉතින් මේ වර්ගඵලයක අපි දන්නවා දිග ගුණ කිරීම පළල ඍජු කෝණාශ්‍රයක. මං අද චුට්ටක් වෙනස් කරලා ලියනවා පළල ගුණ කිරීම දිග. ඇයි අවුල්ද නෑනේ? එහෙම වැරද්දක් වෙන්න විදිහක් නැහැ. පළල දිගෙන් ගුණ කරත් දිග පළලෙන් ගුණ කරත් එකම අගේ එන්නේ. මෙතනදි පළල ඒගොල්ලෝ දීලා තියෙනවා A කියලා. දිග දීලා තියෙනවා A ධන 4ක් කියලා. A ධන 1ක්. එහෙමනම් අපිට මේ දෙන්න සරල කරන්න පුළුවන්. A ගෙන් ගුණ වුණාම A වර්ගයයි ධනයි ධනයි ධන 1 ධන A කියන්නේ A විතරයි උත්තරේ. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. ඊළඟට 18 වෙනි ගාන. 18 වෙනි ගානේ ගොඩක් කරුණු කාරණා තියෙනවා. මෙන්න මෙයා මෙහෙම නම් අපිට වර්ගමූල 900 අගේ හොයන්න ඕනේ. ඉතින් පුතාලා එහෙනම් ඔයාලා පිළිගුව හැකිනේ. වර්ගමූල 900 කියන්නේ මොකද්ද? 3 වර්ගයේ ගුණ කිරීම 10 වර්ගයේ කියලා. මෙතනදී මට 3ක් ඉවතට ගත්ත හැකි. මෙතන වර්ගයක් තියෙනවා නම් වර්ගමූලයෙන් එළියට එන බව අපි දන්නවා. එහෙමනම් මෙතන ඊළඟට තව 10ක් තියෙනවා. එහෙනම් 3 වරක් 10 කීයද දෙන්නේ? 30යි කියලා මට පිළිතුර ගන්න පුළුවන්. 19 වෙනි ගැටලුව. අහනවා පහත දී ඇති තල රූපවල භ්‍රමක සමමිති ගණය. ඉතින් සමචතුරස්‍රයේ භ්‍රමක සමමිති ගණය. ඔබ කියන්නේ මොකද්ද භ්‍රමක සමමිතියක් කියන්නේ? සම්පූර්ණ වටයක් කැරකවීමට ප්‍රථම එක මත එක සමපාත වෙයි නම් ඒ ගාව තියෙනවා භ්‍රම එයාට තියෙනවා භ්‍රමක සමමිතියක්. හැබැයි සම්පූර්ණ වටයක් කැරකෙද්දී එයා එක මත එක සමපාත වෙන වාර ගන්න තමයි භ්‍රමක සමමිති ගණය වෙන්නේ. එහෙනම් මෙයාගේ උත්තරේ සමචතුරස්‍රයේ 4යි ඍජු කෝණාශ්‍රය කීයද? 2යි කියලා අපිට ලියන්න පුළුවන්. 20 වෙනි ගැටළු ආදේශයක් තියෙන්නේ. මොකද්ද? 3යි ගුණ කිරීම x වරහන් x වෙනුවට ඍණ 1ක්. x කියාගේ මෙන්න මෙතන දීලා තියෙනවා කීයක් කියලාද? 2යි කියලා. එහෙනම් 3 වරක් 2 මෙතන 2. පුතාලා මෙතනදී හරි වැදගත්. මොකද්ද? 3 ගුණ කිරීම 2 එයා සලු කරන්න යන්නේ නැහැ මුලින්ම වරහන. එහෙනම් අපිට වරහන සලු කරන්න වෙනවා 2න් 1ක් 1යි. දැන් ගැටලුවක් නැහැ ගුණ කිරීම තියෙන්නේ. 2 3 6යි. 6 වරක් 1 6යි. එහෙනම් පිළිතුර 6යි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන්කම තියෙනවා කෙටි ප්‍රශ්න 20ට පිළිතුරු ලියන්න. එහෙනම් අපි ඊළඟට බලමු ඉතිරි ප්‍රශ්න වලට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. එහෙනම් අපි බලමු දෙවනි කොටසේ පළවෙනි ප්‍රශ්නෙට. මේ වසරේ විශේෂයක් කරලා තියෙනවා. සෑම ප්‍රශ්නයකටම ලකුණු 10ක් දීලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්න 6කට
පිළිතුරු ලියන්නත් ඔයගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම දැක්කා එක එක කලාපේ එහෙම නැත්නම් එක එක පළාතේ විවිධ විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටස ආකෘති එහෙම නැත්නම් පිළිතුරු ලිවීමේ පියවර තියෙන්නේ. ඉතින් දුවේපති ඔයගොල්ලෝ ඉතින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන උපදේශ අමුතුවෙන්ම කියවන්න කියලා මම කියන්න උන්නේ. ඉතින් හොඳින් කියවන්න. කියනවා එක්තරා සංඛ්‍යා රටාවක සංඛ්‍යා පහත පරිදි 38කින් දක්වා ඇත. ඔබට පේනවා 6 වසරේ සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා. ඒ පාඩමේ මොකද්ද සමචතුරස්‍ර සංඛ්‍යා තියෙන්නේ. සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියන්න. මට හිතනවා මේ ඉඩ ප්‍රමාණය ඇති. මෙතන එක් වරක් 1 1යි, 2 වරක් 2 4යි, 3 වරක් 3 9යි, 4 වරක් 4 16යි. එහෙනම් 5 වරක් 5 25යි සහ 6 වරක් 6 36යි කියලා ලියන්න පුළුවන්. එම සංඛ්‍යා රටාව හඳුන්වන නම අපිට ලිව්ව හැකි වර්ග සංඛ්‍යා හෝ සමචතුරස්‍ර සංඛ්‍යා කියලා. වර්ග සංඛ්‍යා හෝ පූර්ණ වර්ග සංඛ්‍යා හෝ සමචතුරස්‍ර සංඛ්‍යා කියලා එතන පිළිතුර ලියන්න. මෙම සංඛ්‍යා රටාවේ පොදු පදේ ලියන්න. අපි දන්නවා සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබෙන්නේ ඒ සංඛ්‍යාවෙම සංඛ්‍යාවෙම ගුණ වුණාම. එහෙනම් n ගුණ කිරීමෙන් මට ලිව්ව හැකි මොකද්ද? n වර්ගය කියලා. ඊළඟට කියනවා හතරවෙනි එකන පොදු පදයේ භාවිතයෙන් මෙම සංඛ්‍යා රටාවේ 20 වෙනි පදයේ සොයන හතරවෙනි ගාන මම මෙතනින් හදන්නම්. මෙතන ආවේ අපට n වර්ගය. එහෙමනම් මට මෙතන ලිව්ව හැකි 20 වර්ගය. 20 වර්ගය කියන්නේ පුතාලා 20 ගුණ කිරීම 20. ඒ කියන්නේ කීයද? පිළිතුර 400යි කියලා ලැබෙනවා. අපි එහෙනම් ඒකේ බලමු b කොටස. b කොටස කියනවා ප්‍රථමක සාධක භාවිතයෙන් වර්ගමූල 225 අගය සොයන්න. මම මේ ඉඩ තියෙන තැනක හදන්න. එහෙමනම් මට ලිව්ව හැකි වර්ගමූල 225. මේකනේ අගය හොයන්න තියෙන්නේ. මට පුළුවන්කම තියෙනවා 225 ප්‍රථමක සාධක වලින් බෙදලා බලන්න. මෙයා මට බෙදන්න පුළුවන් ද 3ින්? ඔව් 3ින් බෙදන්න පුළුවන්. 3 වරක් 7යි, 3 වරක් 5යි. ආයෙත් මෙයා 3ින් බෙදුවේ හැකි අන්න ඒ වෙලාවට එනවා 25යි. 25 3ින් බැරි නිසා 5ින් 5ින් බෙදෙනවා. දැන් හරි ලස්සනයි නේ උත්තරේ. අපිට ලිව්ව හැකි වර්ගමූල 225 කියන්නේ 3ේ වර්ගයේ ගුණ කිරීම 5ේ වර්ගය. නැති වර්ගයකට වර්ගමූලින් එළියට එන්න පුළුවන්. එවිට ඒ වර්ග සංඛ්‍යාව නැතිනවා 3 වරක් 5. ඊයේ උත්තරේ 15යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී යම් අපහැදිලිතාවයක් වෙයිද කියලා නම් ගන්න අමාරුයි. මම මේ පේපර් එකේ ඉඳ තියෙන තැන්වලම මෙයාට උත්තර ලියලා දැම්මා. ඊළඟට මෙන්න මේ දෙවනි ගාන පොඩ්ඩක් බලමු. මෙතන මෙයා පළවෙනි ප්‍රශ්නේ නමුත් මට මේ ලැබිච්ච එකේ පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. මෙතන අපි ඒක දෙවනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නේ විදිහට එන්න ඕන කමක් නැහැ. මේ තියෙන ප්‍රශ්නෙට අපි උත්තර ලියමු. මේකේ ටිකක් අපහැදිලි වෙන නිසා මම එයාව පැත්තකට ගන්නම්. මේ බලන්න මේකේ කියනවා මුලින්ම සමීකරණයක් විසඳන්න තියෙන්නේ. ඒවල පළවෙනි ප්‍රශ්නේ. මට මේ ඉඩ ඕන හින්දා බෝඩ් එක චුට්ටක් මේ පැත්තට ගේන්න. බෝඩ් එක ඉඩ ඉතුරු කරගන්න. එහෙනම් මම ලියනවා ඒවල රෝමී ලකන් 1. මොකද්ද කියන්නේ? x බෙදීම 8 සමානයි කීයද භාගයයි. එහෙනම් මේක x උක්ත කරගන්න ඕන. මෙතන x 8ෙන් බෙදිලා තියෙනවා. එහෙනම් මෙහා පැත්තේ අධි ගුණ කිරීම 8ක් වෙනවා. 8 බෙදීම 2. ඒ කියන්නේ x ගේ උත්තරේ 8ට 2 ඒවා කීයද? 4යි. ඔන්න ඔය විදිහට පළවෙනි කොටසට උත්තරේ ලිව්ව හැකි. ඊළඟට a ගේ රෝමී ලකන් 2ට මොකද්ද මේ දීලා තියෙන්නේ? වරහන් සහිත සමීකරණය. 2 වාරයක් y ධන 4 ඍණ 5 සමානයි 7යි. එහෙනම් මෙතන මට ලිව්ව හැකි දෙවරක් y 2ක් y. ධනයි ධනයි ධන දෙවරක් 4 8යි. මෙතන තව ඍණ 5ක් තියෙනවා. මොකද වරහණෙට වරහණ මෙතන ඉවරයි. එහෙනම් ඍණ 5 වරහණත් එක්ක කිසිම ඥාතිත්වයක් නැහැ. එහෙමනම් මට මෙතන ලිව්ව හැකි 2යි y. ධන 8ට ඍණ 5ක් එකතු වෙනවා කියන්නේ ධන 3යි. සමානයි 7යි. එහෙමනම් 2y මේ ධන 3 එහා පැත්තට යදි ඍණ 3ක් වෙනවා. එහෙමනම් 2y සමානයි කී යදි ඍණ 4ක්. මෙයත් දෙකෙන් බෙදමු. මෙයත් දෙකෙන් බෙදමු. එහෙනම් පිළිතුර ලැබෙනවා y සමානයි කීයද 4ට 2 ගුණවල් 2යි. ඔන්න ඔය විදිහට එක ප්‍රශ්නේ 1 සහ 2 කොටස් වලට පිළිතුරු ලියන්න පුළුවන්. මම ඒ ටික මකන්නම් බෝඩ් එකේ ඉඩ ඕන නිසා. ඊළඟට අපි බලමු. ඊළඟ කොටසට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. දසුණිගේ බර
ජලනිගේ බරට වඩා 7 කිලෝග්‍රෑම් වැඩිය. ඉතින් දසුනි තමයි එතකොට බරින් වැඩි. ජලනිගේ බර කිලෝග්‍රෑම් A නම් දසුනිගේ බර කීයද? එනවා අපිට ලියන්න වෙනවා 7කින් වැඩි. A ධන 7යි. දසුනි තමයි බරින් වැඩි. ඊට පස්සේ කියනවා දෙදෙනාගේ බරෙහි එකතුව කිලෝග්‍රෑම් 93ක් නම් ඒ සඳහා සමීකරණයක්. ඉතින් ජලනිගේ ස්කන්ධය A. ඒ වගේම අනිත් දුවගේ දසුනිගේ එන්නේ ඒ ධන 7ක්. මේ දෙන්නගේ එකතුව කීයද වෙන්නේ? 93ක් කරලා. එහෙනම් A අකුරයි එකතුනහම 2යි A. ධන 7 සමානයි 93. මම මේ රෝමි ලකන් දෙක කොටස හදන්නේ. 2යි A. ධන 7 එහා පැත්තට යද්දී ඍණ 7ක් වෙනවා. 93න් 7ක් අඩු කරන්න වෙනවා. 13න් 7ක් අඩු කරපුවාම කීයද? 6යි. මෙතන 8යි. 86යි. එහෙනම් දෙපැත්තම දෙකින් බෙදනවා. දෙකෙන් බෙදනවා. A සමානයි කීයද ඉන්නේ? 43ක් කියලා එනවා. සමීකරණය ගොඩ නැගුවා. මෙන්න එක. ඊට පස්සේ රෝමි ලකන් 3 මෙන්න සමීකරණය විසඳලා ජලනිගේ බර දහන්නේ. ඔව් ජලනිගේ බර අපි හෙව්වා. ස්කන්ධය හෙව්වා. එහෙමනම් ඔන්න ඒ කොටසට අපි පිළිතුරු ගොනු කරලා ඉවරයි. එහෙමනම් අපි බලමු ඊළඟට මොකද්ද? මෙන්න මේකේ දෙවන ප්‍රශ්නයේ විදිහට තියෙන ප්‍රශ්නයට උත්තර කොහොමද ලියන්නේ කියලා. එහෙමනම් අපි බලමු දෙවන ප්‍රශ්නයේ විදිහට සඳහන් වෙලා තියෙන ප්‍රශ්නය. නමුත් මේක ප්‍රශ්නාංක 3 විදිහට තමයි ලැබෙන්නේ. මොකද්ද කියලා තියෙන මේක දසම සහ දසම සම්බන්ධ ගැටලුවක් විදිහට තමයි ලැබිලා තියෙන්නේ. මුලින්ම කියනවා 25න් 7 දසම සංඛ්‍යාවක් ලෙස ලියන්න. ඉතින් 25න් 7 දසම සංඛ්‍යාවක් ලියද්දී ඔයගොල්ලෝ 8 වසරේ ශිෂ්‍යයෝ නිසා මට මෙහෙම ලියන්න පුළුවන්. මෙන්න මෙයා දසම කරද්දී 7 වසරේදී ක්‍රමයේම පාවිච්චි කරමු නේද? මෙයා දසම කරන්න නම් අපි හරය 10ේ බලයක් විදිහට හදා ගන්නවා නම් ලේසි. ඒ නිසා මම මේ දෙන්නම 4න් 4න් ගුණ කරන්න. එහෙනම් උත්තරේ එනවා 25 ඒව 4ක් 100යි 7 වරක් 4 28ක් විදිහට. ඉතින් ඔයා දන්නවා හරයේ 100 නම් ඔයා ළවයේ තියෙන සංඛ්‍යාව එහෙමම ලියලා පසුපස ඉඳන් ස්ථාන දෙකක් දශම තිත ඉස්සරහට ගේනවා. මොකද 100න් බෙදෙන නිසා. එහෙනම් 0.28යි කියලා දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. මම හිතනවා පළවෙනි කොටසට පිළිතුර පැහැදිලි ඇති කියලා. ඊළඟට රෝමී ලකන් එකේ 1. ඊට පස්සේ මෙන්න මේකේ රෝමී ලකන් 2 කොටස මම මෙතන හදන්නම්. එතන 1 ඔව් එහෙම හදන්නම් ඉඩ තියෙන නිසා. 0.24 භාගයක් ලෙස ලියා සරලමාකාරයෙන් දක්වන්න. පුතාලා ඔයගොල්ලෝ දන්නවා ඔයාලට පේනවා දශම තිතේ පසුපසින් ඉලක්කම් දෙකක්. ඒ වගේම මේ සංඛ්‍යාව යට එකේ ඉලක්කමක් තියෙනවා කියලා හිතන්නත් පුළුවන්. ඉතින් මෙයාගේ දශම නැති කරගන්න ඕන නිසා මට පුළුවන් මෙන්න මෙයාව මෙහිම ලියලා උඩයි යටයි 100න් ගුණ කරන්න. එතකොට උඩ 100න් ගුණ වෙනවා යටත් 100න් ගුණ වෙනවා. ඔබ දන්නවා දශම සංඛ්‍යාවක් 100න් ගුණ වුණාම මේ තියෙන දශම තිත ස්ථාන දෙකක් පසුපසට එනවා. එහෙනම් 24යි 24 යට එක්වරක් 100යි කියලා ලියන්න පුළුවන්. එහෙමනම් මෙතනදී මෙයාව මට සරල කර හැකි 4න් 4ේ වකීයක් එනවාද? 24ට 4ේ ව 6යි. ඒ වගේම 100ට 4ේ වකීයක් එනවාද? 25ක් එනවා. එහෙනම් පිළිතුර ලිව්ව හැකි 25න් 6යි කියලා. ඔන්න ඒ කොටස් දෙකට උත්තරේ ලිව්වා. 1 2 කියන ගණන්වලට. එහෙමනම් ඊළඟට බලමු අපි ඒ කොටසේ මම මේ පල්ලෙහැන් හදන්නම්. ඒ කොටසේ 3 වෙනි ගානට කොහොමද උත්තරේ ලියන්නේ කියලා. දැන් මෙතන තියෙන්නේ දශම සංඛ්‍යාවක් 4න් ගුණ කරන්න. ඉතින් මේක බොහොම ලේසි පහසු වැඩක්. 0.23 මම 4න් ගුණ කරනවා. 4 පල්ලෙහැට දාගත්තා. ඒකේ ගැටලුවක් වෙන්නේ නැහෙනේ. එහෙමනම් අපේ ක්‍රමයේ මොකද්ද? දශම නැහැ කියලා හිතාගෙන 23 4න් ගුණ කරනවා. 4 වරක් 3 12න් 2යි 1ක් ඉතිරි. 4 වරක් 2 8යි 1යි 9යි. එහෙමනම් ඔන්න දැන් තමයි අපිට මතක් වෙන්නේ දශම තිබුණානේ. දශම තිබුණ පිටිපස්සෙන් ඉලක්කම් දෙකක් තියෙනවා. අන්න ඒ නිසා මෙයා පසුපස ඉඳන් 1යි 2යි කියලා ඉස්සරහට දශම තිත ස්ථාන දෙකක් ඉදිරියට ගේනවා. එහෙනම් 0.9යි 2යි කියලා උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට ඒ කොටසෙම රෝමී ලකන් 4. ඒ කොටසෙම රෝමී ලකන් 4 මට ලිව්ව හැකි මෙන්න මේ විදිහට. සුළු කරන්න කියලා තියෙන්නේ 0.75. මම මෙහෙම ලියන්නම් බෙදීම 0.5.
ඔබට තියෙනවා මේ වෙලාවිදි ලවේ තමා දසම තිතට පිටිපස්සෙන් වැඩිම ඉලක්කම් ගානක් තියෙන්නේ. ඉලක්කම් දෙකක් තියෙනවා. එනම් මට ලියන්න පුළුවන් ඒ ඉලක්කම් නැති කරගන්න, කියන්නේ දසම නැති කරගන්න මෙයා ස්ථාන දෙකක් පසුපසට ගේන්න ඕන හින්දා උඩ එක්කනත් 100න් ගුණ කරනවා. ඒ වගේම එහෙනම් යට එක්කනත් 100න් ගුණ කරනවා. එහෙනම් මෙතන එනවා 75ක් යට එනවා කීයද? 50. ඉතින් මේක අපිට ක්‍රම කීපයකට හදන්න පුළුවන්. මේක භාගයක් විදිහටම මම සරල කරගෙන යන්න. බොහොම ලේසි වැඩි. 25 ඒවා 2යි, 25 ඒවා 3යි. එහෙනම් මට ලිව්ව හැකි 3 බෙදීම 2යි. දැන් මෙයාගේ පිළිතුර ඕනනම් ලිව්ව හැකි මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරපුවාම 1යි 2න් 1යි කියලා. නමුත් දසම සංඛ්‍යා දසම පාඩමින් මේ ගානේ හඳලා තියෙන නිසා මෙයා දසමයක් කරමු. ඉතින් ඒක හරි ලේසි වැඩක්. පූර්ණ සංඛ්‍යාව 1 නිසා 1යි කියලා ලියනවා. මෙතන භාගයක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 0.5. එහෙනම් මට උත්තරේ ලිව්ව හැකි 1.5ක් කියලා. ඔන්න ඒ විදිහට අපි එක කොටසට සම්පූර්ණයෙන්ම පිළිතුරු සාකච්ඡා කරා. ඒ කොටසට. එහෙමනම් මම බෝඩ් එක ඒ පිළිතුරු ටික අයින් කරලා B කොටසේ ප්‍රශ්නෙට එනවා. කියනවා පන්තියක ළමුන් 40ක් සිටින අතර N 24ක් ගැහැණු ළමුන්. ගැහැණු ළමුන් සංඛ්‍යාව භාගයක් ලෙස ලියා එය මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් විදිහට ලියන්න. ඉතින් මුළු ශිෂ්‍යයින් ඉන්නේ 40යි. ඒ 40න් 24ක් ගැහැණු ළමුන්. එහෙනම් ගැහැණු ළමුන් සංඛ්‍යාව තමයි අහන්නේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් විදිහට. ඉතින් ඔබ දන්නවා භාගයක් විදිහට ලියාගත්ත දේ 100%න් ගුණ කියලා ප්‍රතිශතයක් අපට හදාගන්න බොහොම පහසුවෙන් පුළුවන්. මට පුළුවන් මෙයාව සරල කරන්න. මම මෙයාව සරල කරනවා 20න්. 20 ඒවා 2යි, 20 ඒවා 5යි. ඒ වගේම මෙතන එනවා 2 ඒවා 1යි, 2 ඒවා 12යි. එහෙනම් 12 වරක් 5 60යි. ඔන්න ඔය විදිහට මට පුළුවන්කම තියෙනවා දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු ලියන්න. එහෙනම් අපි ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නයට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නය ලැබිලා තියෙන්නේ භාග ආශ්‍රිත ගැටලුවක්. කලින් දසම සංඛ්‍යා ආශ්‍රිත ගැටලුවක් තිබුණා. මම ඔන්න දැන් ඔබට පේනවා සම්පූර්ණ ප්‍රශ්නයම මම ඒකේ ඉඩ ඕන නිසා පළවෙනි කොටස සුළු කරන්න මම මේ ටික පල්ලෙහාට ගෙනියන්නේ. ඔන්න ඒ කොටසේ පළවෙනි එක මම මෙතනින් ඉඩ තියෙන නිසා හදන්නම්. බොහොම සැහැල්ලු ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්. 8න් 3 ගුණ කරන්න කියනවා 4න්. ඔබ දන්නවා මෙතනදී 4 කියන සංඛ්‍යාව අපිට මෙහෙම ලියා ගන්නත් පුළුවන් නේ 4 යට 1. ඇයි ඒ? ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් යට එකේ සංඛ්‍යාව තියෙනවා කියලා මතක තියාගත්තාම මේකට උත්තරේ හම්බ වෙනවා. එහෙමනම් දැන් වැඩි හරි. ඔබ දන්නවා හරය සහ ලවය සරල කරන්න පුළුවන්. 4ට 4 ඒවා 1යි, 8ට 4 ඒවා 2යි. එහෙමනම් පිළිතුර මට මෙහෙම ලියාගත්ත හැකි. 3 වරක් 1 3යි, 2 වරක් 1 2යි. ඔබ දන්නවා භාග සංඛ්‍යා සාමාන්‍යයෙන් අවසන් පිළිතුර විෂම භාගයක් විදිහට තියන්නේ නැහැ. අපි මෙයාව මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියෙන එක පුරුද්දක් විදිහට කරන්න ඕන. එහෙමනම් 3ට 2 ඒවා 1යි, තව ඉතුරු වෙනවා 1ක්. එහෙනම් 1යි 2න් 1යි කියලා ඒ කොටසට පිළිතුරු ලියන්න පුළුවන්. ඊළඟට මම දෙවනි කොටසට පිළිතුරු ලියනවා මේ කොටසෙම. මොකද තියෙන්නේ භාගයක් භාග සංඛ්‍යාවකින් ගුණ කරන්න. 5න් 3 ගුණ කරන්න වෙනවා 12න් 5. දැන් ඉතින් මේකෙත් හරයයි ලවයයි සරල කරන්න පුළුවන් නේ පුතාලා. 5ට 5 ඒවා 1යි 1යි කියලා සරල කරනවා. 3ට 3 ඒවා 1යි, 12ට 3 ඒවා 4යි. ඉතින් දැන් පැහැදිලි උත්තරේ එක් වරක් 1 1යි, එක් වරක් 4 4යි. එහෙනම් උත්තරේ එනවා 4න් 1ක් කියලා. ඊළඟට රෝම ඉලක්කම් 3. මෙතන එනවා 2යි 7න් 1. බෙදීම 2යි 2න් 1. මෙතනදී භාග සංඛ්‍යා සුළු කරන්න ඉස්සෙල්ලා පුතේ මේ සියලු සංඛ්‍යා මිශ්‍ර සංඛ්‍යා ඔබට මේ වෙලාවේ ලැබිලා තියෙනවා. එහෙනම් මිශ්‍ර සංඛ්‍යාවක් මුලින්ම අපි මොකද කරන්න ඕන? විෂම භාගයක් කරගමු. 7 වරක් 2 14යි 14යි 1යි 15යි. මෙයා බෙදන්න වෙනවා. මෙතන බලන්නකෝ 2යි. 2 වරක් 2 4යි 4යි 1යි 5යි. දැන් පුතාලා ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ සංඛ්‍යාව, එහෙම නැත්නම් මේ බෙදන්න තියෙන භාග සංඛ්‍යාවේ පරස්පරය ගන්න ಗುಣ කිරීමේ ලක්ෂණ දාලා. ඉතින් මතක් වෙන්න ඕන. එහෙනම් මෙන්න මෙතන 2 බෙදීම 5. හොඳයි. අපි සරල කරමු බලන්න. 5 ඒවා 1යි, 5 ඒවා 3යි. ආය සරල කරන්න බැහැ. 2 වරක් 3 කීයද? 6යි. 7 වරක් 1 7යි. එහෙනම් 6න් 7යි කියලා ඔන්න ඒ ප්‍රශ්නේ ඒ කොටසට පිළිතුරු ලියන්න පුළුවන්. දැන් එහෙමනම් අපි බලමු මේකේ BC කියලා කොටස් ටිකක් තිබ්බා. C කොටස අයින් කරගමු පල්ලෙහාට. රයිට්. B කොටසට පිළිතුරු ලියන්න ගමු.
තෙල් බෞසරයක එක් පරකදී තෙල් ඝන මීටර 6 හමාරක් ප්‍රවාහනය කරන්න පුළුවන් ඝන මීටර. එය වාර 6කදී ප්‍රවාහනය කරන තෙල් ප්‍රමාණය. ඉතින් මොකද කරන්න ඕනේ? ඝන මීටර 6 හමාර භාග ගුණ කිරීම. 6ෙන් ගුණ කරන්න ඕනේ. එහෙමනම් අපි දන්නවා භාග සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියෙන්නේ. මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් විදිහට කරමු. එහෙනම් දෙවරක් 3 සමාන වෙන දෙවරක් 6 12යි. 12යි 1යි 13යි. 13 ගුණ කරන්න ඕන 6. දැන් වැඩේ සරලයි. 2ට 2 ඒවා 1යි. 6ට 1 ඒවා කීයද? 3යි. එහෙනම් 13 වරක් 3, 10 ඒවා 3ක් 30යි, 3 ඒවා 3ක් 9යි. එහෙනම් 39ක්. මොනවද? 39ක් ඝන මීටර් කියලා අපිට ලියන්න වෙනවා. ඝන මීටර් කීයද කියලා අහන්න නිසා 39යි කියලා ලිව්වත් ප්‍රමාණවත් එකකට උන්නේ කෝකටත් කියලා දාමුනි. රයිට්. ඊළඟට C කොටස. C කොටස කියනවා සමාධි ළඟ රෙදි මීටර 15ක් තියෙනවා. එය මීටර 5 5යි 3ින් 5යි 3ක් දිග කැබලි වලට කපා ගත යුතුය. ආයි කියන්න සමාධි ළඟ රෙදි මීටර 15යි. මේ රෙදි මීටර 15 වෙන් කරන්න ඕන මීටර 5ෙන් 3ක් දිග කෑලි වලට. කැපිය හැකි කැබලි ගණන අහනවා. ඉතින් ඔබ දන්නවා මේ වගේ සංඛ්‍යාවකදී කරන්නේ මීටර 15 බෙදන්න වෙනවා 5ෙන් 3. ඉතින් බොහොම සරලයි වැඩේ. පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් බෙදීම තියෙන. ඉතින් බෙදද්දී ඔබ දන්නවා පසුපස තියෙන සංඛ්‍යාවේ පරස්පරය දානවා ಗುಣ කිරීමේ ලකුණත් එක්ක. දැන් මෙතන සරල කරන්න පුළුවන්. 3 ඒවා 1යි, 3 ඒවා 5යි. එහෙමනම් පිළිතුර ලැබෙනවා 5වරක් 5 කීයද? 5වරක් 5 25යි. කැබලි 25ක් තමයි මෙතන ලැබෙන්නේ. මීටර වර්ග මීටර ඒවා අදාළ වෙන්නේ නැහැ. ඔව්. ඔන්න ඔය විදිහට මේ ප්‍රශ්නේ C කොටසට අපි උත්තර ලිව්වා. අපි එහෙනම් ඊළඟට බලමු ඊළඟ ගැටලුවට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. මේ වෙලාවේ ලැබිලා තියෙන්නේ කුලක ගාන. කුලක ගානක් නිසා මම මේකේ ඉඩත් ඕන නිසා මම බෝඩ් එක පැහැදිලි වෙන්න පේන්න ඕන නිසා මම ඉතුරු කොටස අයින් කරා. කියනවා පහත් සඳහන් ප්‍රකාශය හරිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණද ඒව දන්න. 7 කියන්නේ මෙන්න මේ සංකේතයෙන් කියන්නේ අවයවයක්. 7 ප්‍රථමක සංඛ්‍යා කුලකයේ අවයවයක් කියලා කියනවා. 7 අවයවයේకి ප්‍රථමක සංඛ්‍යා කුලකයේ. ඔව්, 7 කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාවක්. එහෙනම් 7 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් තමයි ඒ කුලකයටයි අයිති. එහෙනම් ප්‍රකාශය නිවැරදියි. ඊළඟට කියනවා මෙන්න මේ සංකේතය අභිශූන්‍ය කුලකයේ දක්වන සංකේතය වි නෑ. මම මේක කලිනුත් කිව්වා කුලකයක අවයව දක්වන කුලකය. අභිශූන්‍ය කුලකයට අපි සංකේත දෙකක් පාවිච්චි කරනවා. එකක් මේ සංකේතය සහ නැත්තම් කිසිදු ලකුණක් නැති නේද සංගල වරහන්. මේ දෙන තමයි අභිශූන්‍ය කුලකයේ හඳුන්වන්න අපි පාවිච්චි කරන සංකේත දෙක. ඒ දෙක නෙවෙයි. ඊළඟට කියනවා කුලකයක් තියනවලු 1ත් 10ත් අතර 20ේ ගුණාකාර. ඔබ දන්නවා 1ත් 10ත් අතර 20ේ ගුණාකාර ඇත්තේ නැහැ. ඒ කියන්නේ කිසිම අවයවයක් මේ කුලකයට නැහැ. ඒ කියන්නේ මෙයා අභිශූන්‍ය කුලකයක්. ඒ අභිශූන්‍ය කුලකයේ සංකේතය තියෙනවා. ඒ නිසා මෙයා හරි. එහෙනම් ඒ ප්‍රකාශ ටික අපට උහුම ගන්න පුළුවන්. එමනම් අපි ඊළඟට බලමු මෙන්න මේ B කොටසේ ගාන. B කොටසේදී මෙතන සර්වත්‍රයේ තිබුණා මම ප්‍රශ්නේ කපලා ගද්දී නැකිලා ගිහිල්ලා. හරි, දැන් බලමු මොනවද අහන ප්‍රශ්නේ කියලා. දී ඇති වෙන රූපය අනුව ඒ කුලකය අවයව ඇසුරින් ලියන්න. එහෙමනම් මම මෙතන ලියන්නම්. ඒ කියන කුලකය මේ ඒ ඇතුලේ ඉන්නේ කවුද? 2 4 6 8. අවයව පිළිවෙලටම ලියන්න අවශ්‍ය නැහැ. නමුත් මේ අවයව හතරම තිබිය යුතුයි සංගල වරහන් තුල. කමා දමලා තියෙන්නත් ඌමනාමයි. ඊළඟට කියනවා ඒ කුලකය විස්තර කිරීමක් ලෙස ලියන්න. මෙතනදී ඔබට පේනවා මේ තියෙන ඉරට්ට සංඛ්‍යා, හැබැයි සීමාව සියලු ඉරට්ට සංඛ්‍යා නෙවෙයි. ඒ නිසා මෙයා ලියනවා මම මෙහෙම 1ත් 9ත් අතර ඉරට්ට සංඛ්‍යා. එහෙම ලියපුවාම හරි. ඉරට්ට සංඛ්‍යා කුලකය කියලා ලියන්නේ නැහැ සංගල වරහන් වලින් කුලකය කියන එක කියලා. අහනවා සර්වත්‍ර කුලකයේ අවයව ලියන්න. සර්වත්‍ර කුලකයේ අවයව කියන්නේ සේරම. එහෙනම් මෙතන ඔබට පේනවා 1 තියෙනවා 2 3 4 5 6 7 8 9 10. එහෙනම් මෙන්න මෙයාගේ අවයව ටික ලිව්වේ. සර්වත්‍ර කුලකයේ සමානයි 1 2 3
හතර පහ හය හත අට නවය සහ දහයි. ඔන්න ඔය විදියට ගැටලුව අපට ඉදිරිපත් කරන්න පුළුව. මොකක්ද මේ සංකේතය එන්නේ? එන්නේ කියන්නේ ඒ කුලකයේ අවයව ගන්න කියද. වෙන උත්තර නැහැ. අපට කෙලින්ම ලිව්ව හැකි එන්නේ සමානයි ඒ කුලකයට තියෙන අවයව හතරක්. එහෙනම් එන්නේ සමානයි හතරයි කියලා ලියන්න පුළුවන්. ඊළඟට මෙතන අහන්නේ සර්වත්‍ර කුලකයේ අවයව කීයක් තියෙනවද? ඔබට පේනවා මෙතන අවයව 1 2 3 4 5 6 7 8 9 10. එහෙනම් මෙන්න මේ විදිහට 10ක් තියෙනවා. එහෙනම් ඒ සර්වත්‍රය සමානයි 10යි කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මම හිතනවා ඒ ගැටලුවට පිළිතුරු ලියන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඊළඟ ගැටලුවට කොහොමද උත්තර ලියන්නේ කියලා. පස්වෙනි ගැටලුව. පස්වෙනි ගැටලුව මොනවද ලැබිලා තියෙන්නේ? වර්ගඵලයේ සහ පරිමිතිය. රූපයේ පෙන්වා ඇති ඍජුකෝණාශ්‍රයේ දිග 14ක් සහ පළල 600 වන අතර සමචතුරස්‍රයේ පරිමිතිය 40යිලු. සමචතුරස්‍රයේ පරිමිතිය 40යි. හරි. පරිමිතියයි 40. මම ඔන්නේ ආ සලකුණු කරගත්තා. ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය අහනවා. ඉතින් ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය මම රෝමී ලක්කන් එක මෙතනින් හදන්නම්. ඔබට පේනවා මෙතන 14 ඒවා දෙකක් තියෙනවා. ඒ වගේම 6 ඒවා දෙකක් තියෙනවා. ඉතින් මම මේක මෙහෙම කරන්නම්කෝ. 14ට 6ක් එකතු කරලා ඒන උත්තරේ දෙකෙන් ගුණ කරපුවාම හරිනේ නේද? එහෙනම් දෙක ගුණ කිරීම 14යි 6යි 20යි. එහෙනම් 20 ඒවා දෙකක් කීයද? 40යි. 40යි සෙන්ටිමීටර කියලා යනවා. මොන රෝමී ලක්කන් එකට උත්තරය. ඊළඟට රෝමී ලක්කන් දෙක කියනවා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. ඔබ දන්නවා වර්ගඵලය හම්බෙන්නේ මොකද්ද? වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. එහෙමනම් මට ලිව්ව හැකි දිග එනවා 14ක් පළල එනවා 6ක්. එහෙනම් 6 වරක් 4 24න් 4යි 2ක් ඉතිරි. 6 වරක් 1 6යි 6යි 2යි 18යි. එහෙනම් වර්ග සෙන්ටිමීටර 84ක් එනවා. එහෙමනම් ඔන්න රෝමී ලක්කන් එකේ මොකද්ද? ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය මට ආව 40ක් මෙයා අවශ්‍ය වෙයි. ඒ වගේම වර්ගඵලය මම මැදින් ලියන්නම්. 84යි වර්ග සෙන්ටිමීටර කියලා. ඒ ටික මට අවශ්‍ය නිසායි මම එහෙම ලියාගත්තේ. ඊළඟට කියනවා මෙහෙම. සමචතුරස්‍රයේ පැත්තක දිග. දැන් මෙතනදී පොඩි ගැටුවක් තියෙනවා. මෙන්න මේ සංකේතෙම තමයි මෙතනත් දාලා තියෙන්නේ. ඒකට කෙනෙක් දරුවෙක් හිතන්න පුළුවන් මෙතන සෙන්ටිමීටර 6යි නම් මෙතනත් සෙන්ටිමීටර 6යි. නමුත් මෙතනදී වැදගත් වෙන්නේ දත්ත දීලා තියෙන විදිහ සහ ප්‍රශ්න අහලා තියෙන විදිහ සලකපුවාම සමචතුරස්‍රයේ පරිමිතිය කෙලින්ම දීලා තියෙන්නේ 40ක්. එහෙමනම් සමචතුරස්‍රයට සමාන පැති 4ක් තියෙන්නේ. අන්න ඒ නිසා සෙන්ටිමීටර 40 බෙදන්න වෙනවා 4කින්. මොකද පැත්තක දිග හොයන්න. එහෙමනම් මේ පැත්ත එනවා 10යි 100 කියලා. එහෙනම් මෙයාගේ පැත්තක දිග 10යි 100. ඊළඟට කියනවා සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ පැත්තක දිග ගුණ කරන්න ඕන කාගෙන්ද? පැත්තක දිගෙන්. 10යි 100 10යි 100 ගුණ වෙන්න ඕන. එහෙනම් එනවා 100යි 100 වර්ගය. එහෙනම් මෙතන වර්ගඵලය එන්නේ කීයද? සෙන්ටිමීටර 100ක්. වර්ග සෙන්ටිමීටර 100ක්. ඔන්න ඒ කොටස හරි. දැන් ඊළඟට අහනවා මොකද්ද? අසමානතා සංකේත භාවිත කරමින් ඍජුකෝණාශ්‍රයේ හා සමචතුරස්‍රයේ වර්ගඵලය සංසන්දනය කරන්න. ඉතින් බොහොම ලේසි. අපිට ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය එන්නේ 84යි වර්ග සෙන්ටිමීටර. සමචතුරස්‍රයේ වර්ගඵලය එන්නේ 100යි වර්ග සෙන්ටිමීටර කියලා. මෙතන මම ලියනවා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. මෙතන මම ලියනවා සමචතුරස්‍රයේ වර්ගඵලය. ඉතින් ඔබට පැහැදිලි සමචතුරස්‍රයේ වර්ගඵලය විශාල වෙනවා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයට වඩා. නමුත් මේ රූපය ඇඳලා තියෙන විදිහ සහ ඒ දත්ත ලකුණු කරලා තියෙන විදිහ ළමයෙකුට පොඩි ගැටලුවක් ඇති කරන්න පුළුවන්. නමුත් දරුවෙක් දැනගන්න ඕනේ අහලා තියෙන ප්‍රශ්න විදිහට පිළිතුරු ලියන්න. ඉතින් ඔන්න ඒ කොටසටත් උත්තර ලිව්වා. එහෙමනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. ඊළඟට තියෙන්නේ ජ්‍යාමිතිය ගැටලුවක්. පෞද්ගලිකව මාත් ඉතාම ආසා කරන ගැටලු මාදිලිය. පහත දී ඇති රූප සටහන ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න කියලායි කියන්නේ. මේකේ බී කොටසක් තියෙනවා. ඒක මෙතන බෝඩ් එකේ තියාගත්තොත් අප පැහැදිලි වෙන නිසා පල්ලෙ හට ගන්න. කියනවා x යගේ සොයන්න. මෙතන x තියෙනවා.
එහෙමනම් පුතා මට ලියන්න පුළුවන් රෝමී ලකන් එක. මම මෙහෙම ලියනවා x එකතු කිරීම 138. ඔහොම ලියපු ගමන් පුතාලට මතක් වෙන්න ඕන මොකද්ද වෙන්නේ යාමේදී. මොකද්ද? සරල රේඛාවක් මත බද්ධ කෝණ. එහෙනම් මම එයාව ලියනවා අංශක 180. හේතුවක් දිනනවා නම් දැම්ම ඉඳලාම පුතේ හොඳයි. සරල රේඛාවක් මත. සරල රේඛාවක් මත බද්ධ කෝණ කියලා. ඒ කතන්දරේ ලියන්න. එහෙමනම් x සමානයි කීයද? 180න් 138ක් අයින් කරන්න ඕනේ. ඒතකොට මෙතන 2යි, මෙතන 7යි, 7න් 3ක් 4යි. එහෙනම් x සමානයි කීයද? අංශක 42යි. මම ඒකත් මේකට උමනා වී කියලා මෙතනින් ලියා ගන්න. ඔන්න ඒක හරි. ඊළඟට කියනවා මොකද්ද කියන්නේ? y ගියගේ y ගියගේ හොයද්දී දරුවෝ මේ බලන්නකෝ. මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි ඔය කෝණ හතරම මොකද්ද? චතුරස්‍රයක බාහිර කෝණ. ඔබ දන්නවා චතුරස්‍රයක බාහිර කෝණවලයි කියත් අංශක 360යි, ත්‍රිකෝණයක බාහිර කෝණවලයි කියත් 360යි. අන්න ඒ නිසා එයාව පාවිච්චි කරමු මෙතනදී. මම මෙතනදී දිනනවා y එකතු කිරීම අංශක 138 දන අංශක 70 දන අංශක 120 සමාන වෙනවා කියලාද? අංශක 360ක මෙතන ලියන්න අනිවාර්යෙන් පැහැදිලිව චතුරස්‍රයක බාහිර කෝණ කියලා. චතුරස්‍රයක බාහිර කෝණ. ඉතින් එහෙනම් ඔබට මේ ටික එකතු කරන්න වෙනවා. 120ට 70ක් කීයද? 190යි. 190යි 290යි 220යි 228යි. එහෙනම් 360ෙන් අඩු කරන්න ඕන කීයද? 228. එහෙනම් අපි බලමු උත්තරේ කීයද කියලා. සමා වෙන්න මෙතන එකතුවේ එන්නේ කීයද? 328ක්. එහෙනම් අපිට පුළුවන් 328ෙන් කීයද? 360ක් අඩු කරන්න 2යි, මෙතන 5යි 3යි. එහෙනම් අංශක 32යි කියලා y වලා ගේනවා. ඊළඟට කියනවා රූපයේ අභ්‍යන්තර කෝණවලයි කිය. රූපයේ අභ්‍යන්තර කෝණවලයි කිය අපෙන් අහන්නේ එකතුව කීයද? මේක නම් එකපාර උත්තරේ දෙන්නත් පුළුවන්. ඉතින් ඔබ දන්නවා මේක චතුරස්‍රය. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල අයිකියත් අංශක 360ක් නිසා එහෙම ලියන්නත් පුළුවන්. නැත්තම් මෙතන අගේ අංශක 32යි. එතකොට මෙයා 120යි. එහෙනම් මේ ටික හොයලා අතුලින් පෙන්නලා ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් ABCD යන චතුරස්‍රයේදී චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල අයිකිය අංශක 360යි කියලා ලිව්වත් හරි. ওই ක්‍රම දෙකම උත්තරේ ගලප ගන්න පුළුවන්. හඳ මම ඒක ලියන්න යන්නේ නැහැ. B කොටස. B කොටස කියනවා දී ඇති ත්‍රිකෝණයේ එක් එක් කෝණයේ විශාලත්වය වෙන වෙනම සොයන්න. එක් එක් කෝණයේ විශාලත්වයයි අහන්නේ මේගොල්ලෝ. එහෙමනම් මම ලියනවා මෙහෙම. x එකතු කිරීම 2x එකතු කිරීම 3x සමානයි කීයද? අංශක 180යි. ඇයි එහෙම ලියන්නේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ නිසා. එහෙම ලියන්න පුළුවන්. ඔයගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒ ප්‍රමේය ඉගෙනගෙන ඉවරයි. එහෙමනම් මෙතන සේරම x අකුරු ටික එකතු වුණාම 6x එනවා. 6x = 180යි. එහෙමනම් දෙපැත්තම 6න් 6න් බෙදමු. 9x = 180 6න් බෙදුනහම 30යි. නමුත් අහන්නේ එක් එක් කෝණයේ යගේ. එහෙනම් පුතාලා පැහැදිලිව ඒක ලියන්න. x = කීයද? අංශක 30යි. 2x = කීයද? එහෙනම් 30 ඒවා 2ක්. එහෙනම් එනවා උත්තරේ අංශක 60යි. ඊළඟට 3x. එහෙනම් මට ලිව්ව හැකි 3 ගුණ කිරීම අංශක 30. ඒ කියන්නේ කීයද? අංශක 90. ඔන්න ඔය විදිහට ජාමිතිය ගැටලුවට අපිට පිළිතුරු ලියන්න හැකියාව තියෙනවා. එහෙමනම් අපි බලමු මේ ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය. දැන් මේ සම්පූර්ණ ප්‍රශ්නයම ඔබට තිරය මත පේනවා. නමුත් මට ඉඩ ඕන නිසා මම මේකේ B කොටස වෙනම අයින් කරගන්නම්. ඒ වගේම ප්‍රශ්නය චුට්ටක් උඩා කරගන්නම් අපිට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ගන්න ඕන නිසා. එහෙමනම් අපි බලමු මෙතන කියනවා පබසර ජනවාරි 1 දින රුපියල් 60,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඊට මාස 3කට පසු මෙත්සර රුපියල් 72,000ක් යොදා ව්‍යාපාරයට හවුල් වෙලා තියෙනවා. වසරක් අවසානයේ රුපියල් 38,000ක ලාභයක් ලැබුණලු. ඉතින් අපි අහන ප්‍රශ්නය බලමු. දෙදෙනාම ලාභ බෙදා ගැනීමට යෙදූ මුදලත් කාලයත් අතර අනුපාතය සරල මාත්‍රාවෙන් දක්වමු. ඉතින් මෙතනදී කියවෙනවා මොකද්ද? ලාභ බෙදාගන්නේ යොදපු මුදලයි ව්‍යාපාරයේ හිටපු කාලයයි අතර කියලා. එහෙමනම් මේ වගේ ගානක කරන්න තියෙන හොඳම දේ තමයි මුලින්ම අපි යාළුවෝ දෙන්නගේ නම් ලියාගමු.
මුලින්ම ලියනවා පබසර. පබසර ඒ වගේම අනිත් පැත්තෙන් ලියනවා කවුද? කො අනිත් එක්කන ඊට මාස 3කට පසු ආමෙත්සර. හරි. මේ දෙන්නගේ අනුපාත ටික ලියමු. මම ඉස්සෙල්ලා මේ දෙන්නම දාපු මුදල් ප්‍රමාණය ලියනවා. පබසර 60000යි මෙත්සර 72000යි. මේ දෙන්න අතර තමයි අනුපාතය. ඒ වගේම පබසර ඉන්නවා හැබැයි මාස 12ක්. මෙත්සර ඉන්නේ මාස 3කට පස්සේ එන්නේ. ඒ කියන්නේ අවුරුද්දේ මාස 3කට පස්සේ පැහැදිලිවම කියන සමහර ගණන් වල නම් දිනේ දෙන්නේ. ඒක ටිකක් මීට වඩා අමාරුයි. එහෙමනම් මාස 3කට පස්සේ 12න් මාස 3ක් ගියපහම මාස 9යි. දැන් අපි මෙයාව සරල කරන්න ඕනේ. මං චුට්ටක් ආයෙම පැහැදිලි වෙන්න ලියන්න. මෙතන එනවා 60000 ගුණ කිරීම 12 90 72000 ගුණ කිරීම 9. හරි. මේ බිंदु තුනට මේ බිंदु තුන කැපෙනවා. ඒ කියන්නේ 1000න් සරල වුණා කියන එක. ඊළඟට අපිට පුළුවන්කම තියනවා මේ 60 සහ 72 12න් සරල වෙනවා. 12 වරක් 5යි 12 වරක් 6යි. ඊළඟට මට පුළුවන් මෙන්න මේ 6ට 6 ඒවා 1යි 12ට කීයද? 6 ඒවා 2යි. එහෙනම් ආය සරල වෙන්නේ 5 වරක් 2 10යි 10 සහ 1 වරක් 9 9. එහෙනම් 10 99. ඒ කියන්නේ පබසරට කොටස් 10ක් හම්බෙද්දී මෙත්සරට ලැබෙන්නේ කොටස් 9. එහෙනම් ඊළඟට අහනවා රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 මොනවද අහන්නේ? ඒ අනුමදි දෙනාටම ලැබෙන ලාභ වෙන වෙනම සොයන්න. ඉතින් එහෙනම් ඒක හරි ලේසි. මම මුලින්ම ගන්නම් පබසරට කොච්චරක්ද ලැබෙන්නේ කියලා. පබසරට ලැබෙන ලාභය සමානයි. මට ලියන්න පුළුවන් දෙන්න සම්පූර්ණ ව්‍යාපාරෙම රුපියල් 38000ක් ලාභ ලැබලා තියෙනවා. එහෙමනම් ඒ 38000ක් මුළු ගොඩවල් 19කටයි බෙදලා තියෙන්නේ. එහෙනම් මෙයා අපි 19ෙන් බෙදන්න ඕනේ. හැබැයි ඒකෙන් කොටස් 10ක් පබසරට. එහෙනම් 19 ඒවා 1යි 19 ඒවා 2යි කියන්නේ 2000යි. 2000 ගුණ කරන්න වෙනවා රුපියල් 1000ෙන්. 10ෙන් එහෙනම් රුපියල් 20000ක් එනවා. ඒ වගේම ඊළඟට අපිට හොයාගන්න වෙනවා අනිත්‍යාලුව කවුද? කො අනිත්‍යාලුව. ඒ යාළුවගේ නම මෙත්සර. එහෙමනම් මෙත්සරගේ ලැබෙන ලාභය හොයන්න. ඒකත් එහෙමමයි. මුළු ලාභයේ රුපියල් 38000යි. ඒවා ගොඩවල් 19කට බෙදපුවාම ගොඩවල් 9ක් හම්බෙන්නේ කාටද? මෙත්සරට. එහෙනම් 19 ඒවා 1යි 19 ඒවා 2000යි. ඒ කියන්නේ කීයද රුපියල් අපිට එනවා? 18000. ඔන්න ඔය විදිහට අපිට සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේටම පිළිතුරු ලියන්න පුළුවන්. තව එක කොටසක් තිබුණා මං හිතන්නේ අවුති. මෙදී මේ ගැටලුවත් හදමු. මේ ගැටලුවේ කියනවා මිනිකුගේ උපන්දින කේක් සෑදීමේදී මිශ්‍ර කරන ලද ද්‍රව්‍ය මෙහෙමලු. පිටිහා සීනි මිශ්‍ර කරලා තියෙන්නේ 3:92ට. ඊළඟට සීනිත් එක්ක බටර්. එහෙනම් සීනි සහ බටර් මෙන්න මේ අනුපාතයට මොකද්ද? 4:3. 4:3. මෙහි පිටි සීනි හා බටර් අතර අනුපාතය අපෙන් අහනවා. ඉතින් මේක හරි සරල දෙයක්. ඒ කියන්නේ අනුපාත දෙකක් සංයුක්ත කිරීමක් තියෙන්නේ. එහෙනම් මෙතනදී ලේසිම ක්‍රමය තමයි මේ දෙන්න එකිනෙක ගුණ කරන එක. එතකොට 8යි. මෙයා මෙයාගෙන් ගුණ කරනවා 4 + 3 = 12යි. මෙයා මෙයාගෙන් ගුණ කරනවා 3 + 2 = 6යි. ඔන්න හරි. එහෙමනම් මේගොල්ලෝ අපි සරල කරගන්න ඕන. මොකද මේ හැමෝම දෙකෙන් බෙදෙන සංඛ්‍යා. එහෙනම් 6 = 3යි. මෙයාට 4යි සහ මෙයාට 6යි. දැන් 3 දෙනාම බෙදෙන වෙනත් පොදු සාධකයක් නැහැ. අන්න ඒ නිසා ඔය විදිහට පිළිතුර ලියන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් මං හිතනවා අපි සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේටම පිළිතුරු ලිව්වා. අට ශ්‍රේණියේ දුවදරුවන්ට ඔන්න සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක පිළිතුරු විවරණය අපේ channel එක හරහා ගෙනාවා. ඉතින් මම මේ සාකච්ඡා කරන විදිය හොඳයි නම් සහ අඩුපාඩු තියෙනවා නම් ඕන එකකට විවෘතයි ඔන්න පළවෙනි comment section එක තියෙනවා. comment කරන්න. ඒ වගේම මේ කාර්ය කරගෙන යෑමේදී ධිරිමත් කිරීමක් අපි කාටත් අවශ්‍ය කරනවා. ඉතින් දුවේ පුතේ මේ කාර්ය හොඳයි නම් ඔන්න තියෙනවා පළවෙනි subscribe button එක press කරන්න. ඉතින් ඊළඟ අවුරුද්දකදී එහෙම නැත්නම් තවත් ප්‍රශ්න පත්‍ර විවරණයකදී හෝ ගණිතය සම්බන්ධ අධ්‍යාපන සම්බන්ධ වැදගත් දෙයක් අපේ channel එක හරහා ඔයාගේ දැනුමට එකතු කරගන්න, බුද්ධියට එකතු කරගන්න හැකියාව ලැබේ. ඉතින් එහෙමනම් තවත් දවසක අලුත් video එකකින් මුණ ගැහෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.